වහන්ස ස්නායු පද්ධතියේ ආබාධයක් ඇතිව මිය යන කෙනෙකුගේ චුතිසිත පිළිබඳව අපට පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්ස. මෙහෙම එතනදී ස්නායු පද්ධතියේ දුර්වලතාවයන් නිසා වේදනා දැනෙන්නේ නැහැ. කායික වේදනාවක් දැනෙන්නේ නැහැ. බරපතල ආකාරයෙන් බිඳ වැටුනොත් ඈ ස්නායු පද්ධතියේ දුර්වලතාවයන් බිඳ වැටුණා කියන්නේ දැන් දොස්තර මහත්මේ මාත් එක මතක් කළා. එතනදී යාට ඇවිදින්න බැරි තත්ත්වෙටම පත් වෙන්න ඕනේ. එතකොට එතනින් තමයි ඒක බිඳ වැටුණායි කියන කාරණේ එන්නේ. හොඳේ? නැත්තම් ඇවිදින කෙනෙකුට මේ ප්‍රශ්නේ මතුවෙන්නේ නැහැ. එතකොට ස්නායු පද්ධතිය බිඳ වැටුණායි කියන කාරණේ සිතීමේ ශක්තිය දුර්වලභාවයක් ඇති වෙන්නේ නැහැ. එයා පුහුණු කළු දේ මතු කරගෙන ඒ පුහුණු කරපු දේට අදාළව එයා උපාදානෙ සකස් කරගන්න. එයා සමාධිය පුහුණු කළා නම් සමාධියට අදාළව හිතේ තන පිහිටවලා ඊට අදාළ උපාදානෙ සකස් කරගන්න. එයා කුසලයෙන් උපාදානය කරගෙන හිටියේ කුසලයට අදාළව එයා අවසාන සිත සකස් කරගන්න. ඒතර කායික වේදනාව දැනුන්නේ නැති වුණාට එයාට සිතීමේ ශක්තිය තියෙනවා. කල්පනාව නැති වෙලා නැහැ. කල්පනාව නැති වෙලා හොඳ සිහියක් නැති වෙන්නේ. හොඳ සිහියෙන් නැති වෙන්නේ.